සොල්නාස මට මේ පොඩි ප්‍රශ්නයක් ආවේ මේ දහම් කරණානුව දැන් ඇත්තම මේ දුමි අපේ දුක්ඛස්කන්ධය මේ කියන්නේ ජරා මරණ කියන එක නිරෝධ කරන්න අපි සංඛාර නිරෝධ කරන්න ඕනේ. එහෙම නේද සොල්නාස? ඔව්. එතකොට සොල්නාස දැන් සංඛාර කියන්නේ මේ පුණ්‍යාවි සංඛාර, අපුණ්‍යාවි සංඛාර, අනිජ්ජාවි සංඛාරනේ. ඔව්. එතකොට ඒකටද මේ පුණ්‍ය පාප පහිනස්ස කියන්නේ? ඔව්. අවිද්‍යාව දුර වෙනකොට පුඤ්ඤ පාප පහිනස්ස. පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිඤ්ඤාපි සංඛාර කියන මේ සංඛාර තුනම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ. එහෙනම් අවිද්‍යාව නිරුත් වෙනකොට ඔය සේරම පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිඤ්ඤාපි සංඛාර කියන තුනම ප්‍රහාණයට පත් වෙනවා. උතනින් පුඤ්ඤාපි සංඛාරය, අනිඤ්ඤාපි සංඛාරය දෙකම පුඤ්ඤ කියන කොටසටයි වැටෙන්නේ. අපුඤ්ඤාපි සංඛාරයේ පාප කියන කොටසට වැටෙනවා. පුඤ්ඤ පාප පහිනස්ස කිව්වේ ඔය සංඛාර තුනම නිරුද්ධ වීම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒක රහතන් වහන්සේලාට විතරක් කරන දෙයක් නෙවෙයි නේද? දැන් අපි හිතුවේ රහතන් වහන්සේලා තුළ විතරක් පුණ්‍ය පාප පහිනවා. රහතන් වහන්සේ පූර්ණ වශයෙන් සංඛාර නිරෝධයට පත් වෙච්ච උතුමන් වහන්සේ. රහතන් වහන්සේ තුළ සංඛාර හටගන්නේ අවිද්‍යා ප්‍රත්‍ය නැති නිසා, අවිද්‍යා නිරෝධ නිසා. අවිද්‍යාව තියෙනකම් ඔය සංඛාර හටගන්නේ. ඒකයි 31 තලයේ පැවැත්මක් තියෙන්නේ. මං මේ ඉස්සෙල්ලා ඔය සංඛාර තුළින් පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනිඤ්ඤාවි සංඛාර තුළින් 31 තලයේ හට ගන්න ආකාරය විග්‍රහ කළා මතක ඇති නේද? ඔය එහෙම සම්මත. දැන් 31 තලයේ හට ගන්න. සොයනස් ගොඩක් මගේ අහන්න පෙරමුනේ බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙනවා මේ පුණ්‍ය පාප පහිනස්ස කියවම මේ පින් කරන්න ඕනත් නෑ, පව් කරන්න ඕනත් නෑ කියන මතයක් තියෙනවා. එතකොට අපි මහත් ඵලයේ දක්වා එනකොට ඒකට බාධාවක් නේද සොයනස්? මෙහෙමයි, ඔය පින් කියවහම අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්නා වූ අපුඤ්ඤ පුඤ්ඤ විසංකාරය කියලා කියන්නේ කාමාවචර රූපාවචර කුසල කර්ම. කර්මයේ ආකාර හතරක් තියෙනවා. කන්නං කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං, අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා හෝති කියලා. ඒ කියන්නේ කර්ම තියෙනවා, කළු කර්ම තියෙනවා, කළු විපාක. ඒ කියන්නේ පාප කර්ම තියෙනවා, පාප විපාක තියෙනවා. ඊළඟට පුණ්‍ය කර්ම තියෙනවා, පුණ්‍ය විපාක තියෙනවා. ඊළඟට පුණ්‍ය සහ පාප කියන දෙකම සම්මිශ්‍රණයෙන් යුක්ත කර්ම තියෙනවා. ඒවේ පුණ්‍ය කර්මයි පාප කර්මයි දෙකේම විපාක ලැබෙනවා. උදාහරණයක් කිව්වොත්, සරල උදාහරණයක්, පූසෙක් යනවා දැන් ලේනෙක් වල්ලන්න. අපි මොකද කරන්නේ? පූසට ගහලා අර ලේනව බේර ගන්නවා. එතකොට එතන විනාය පවයි දෙකම සිද්ධ වෙනවා. එක සතෙක් ජීවිතය ආරක්ෂා වෙනවා, අනිසතාගේ ආහාරය අහිමි වෙනවා. ඒ වගේ වැඩ තියෙනවා. මනුස්ස ලෝකෙත් තමයි ওই දෙකම සිද්ධ වෙන දේවල් තියෙන්නේ. මම පොඩි උදාහරණයක් කිව්වේ. ඒ වගේ මේ විනාය පවයි දෙකම සම්මිශ්‍රණය වෙච්ච කර්ම තියෙනවා. ඒ වේදී විපාකත් ලැබෙන්නේ සැපයි දුකයි සම්මිශ්‍රණය වෙලා. ඊළඟට තවත් කර්ම කොටාසයක් තියෙනවා. කළු කියලාත් ගන්න බැරි, සුදු කියලාත් ගන්න බැරි නිවන පිණිස උපකාර වන කර්ම. ඒව කම්මක් හේ හොති කිව්වේ කර්මීෂේ කිරීම පිටසයි කර්ම හේතු වෙන්නේ. එහෙනම් කෙනෙක් මේ ලෝභය දුරු කර ගැනීම උදෙසා දෙන දානි අන්න කම්මක් හේ හොති. කර්මීෂේ වීම පිටසයි දානි දෙයි. දැන් දානි දෙනකොට දෙන්නම ඒ දැන් මේ දෙකම පින් බැලුවහම එකක් ඥාන විප්‍රයුක්ත පින, අනිත් එක ඥාන සම්ප්‍රයුක්ත පින. කියන්නේ ඥාන විප්‍රයුක්ත පින කියලා කියන්නේ ඥානයෙන් තොරව පින් කළා. මොකද්ද පින කියන්නේ? චිත සතුටටපත් කරන ස්වභාවය. ඉද නන්දති, පෙච්ච නන්දති, අත පුඤ්ඤ උපයත්ත නන්දති, පුඤ්ඤා මේ කතන් දෙන නන්දති, බිහිව නන්දති, සුග්ගතින් ගතෝ. පින් කරන්න මෙලොව සතුට වෙනවා, පරලොව සතුට වෙනවා. මා විසින් මෙවැනි පින් කරලා දැ දෙලෝදීම සතුට වෙමින් සුගතියෙන් සුගතියටම යනවා. එහෙනම් ඔන්න බුදු පියාණන් වහන්සේ පෙන්වනවා පින ගැන. ඒතකොට පිනේ ස්වභාවය තමයි එක ඥාන සම්ප්‍රයුක්ත නම් ඥාන විප්‍රයුක්ත නැති ස්වභාවය තමයි හොඳ වැඩක් කළාම හිතේ ඇතිවන සතුට. යහපත් කාර්යයක් කළාම දැන් එතකොට ඒ යහපත් කාර්යයක් කරාම ඇතිවන සතුට හැමතිස්සෙම ඥාන විප්‍රයුක්ත කෙනා ඒ සතුටෙන් බලාපොරොත්තු වෙන්නේ තව තවත් මේ භයානක සංසාරේ සතුට වෙමින් යන ගමන. ඒ කියන්නේ දැන් කෙනෙක් ඕනනම් අපි හිතමු ආර්ය මහා සංඝරත්න උදෙසා දානයක් දෙනවා. දානයක් දීලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ පින්බෙලින් මට මේ චාතුර් මහරජික තෞතිසා තුසිතාදී දිව්‍ය ලෝකයට යන්න අවස්ථාව ලැබේවා කියලා. දෙව්සැප ලැබේවා කියලා. එහෙමද පින් අනුමෝදන් කරනකොට සතුටු වෙන්නේ. මේ පිනෙන් නිවන ලැබේවා කියවට හරියන්නේ නැහැ. මේ පිනෙන් දෙව්සැප ලැබේවා කොහමද ප්‍රාණ සතුටු හිතෙන්නේ.
යන්නේ අඥානකම. එතකොට ඒ අඥානයි කිව්වේ ඇයි? දුක ගැන දන්නේ නැති කම. මොකක් දුක ගැන දන්නේ නැත්තේ? මේ කාමයේ දුක පිණිස පවතින බව දන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? කාමයේමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි අඥානකම කිව්වේ. දුක්ඛය අඥාන. දුක පිළිවෙල දැනගත්තේ නැති කම. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච නිසාම එයා ප්‍රාර්ථනා කරන්නේ දානීය දීලා කාම සම්පත්තිය. අන ඥාන විප්‍රයුක්ත පින. එතන ඥානිය දුන්නේ නැහැ. ඒ අඥානයි. දුක අඥාන. ඥානිය දුන්නේ නැහැ එතන. ඒ නිසා ඒ පිනට කියනවා ඥාන විප්‍රයුක්ත පින කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරව ඉද කරන පින්කම් වල තියෙන ඥාන විප්‍රයුක්ත පින. ඊළඟට අරිය ශ්‍රාවකයා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයොත් දන් දෙනවා. එයා බල එයාගේ හිතේ සතුටක් හට ගන්නවා. හැබැයි එයා ඒ සතුටින් ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? කුමක් බලාපොරොත්තු වෙනද? ඔහු දන් දුන්නේ. ඔහු දන් දුන්නේ ලෝභය දුරු කර ගැනීම අදහසින්. ඔහු දන් දුන්නේ තව තවත් මට ආශිසුරු සැප සම්පත් ලැබේවා, මට දිව්‍ය ලෝකවල බඩ ගන්න අවස්ථාව උදා වේවා කියලා හිතාගෙන නෙවෙයි. ඔහු දන් දුන්නේ මේ තුච්ච නින්දේ හිතේ පවතින මේ ලෝභය දුරු වේවා. ලෝභය දුරු වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? දානේ බහුල වෙන්න ඕන, දානේ ප්‍රගුණ වෙන්න ඕන. එහෙනම් දානේ දීමෙන් ලෝභය දුරු වෙනවා කියන ධර්මයේ දැකලා ඒ ධර්මයෙන් යුක්තවයි, ධර්ම අවබෝධයෙන් යුක්තවයි දානි දුන්නේ. එහෙනම් එතන තියෙනවා ඥානිය, දුක්ඛේ ඥානං. දුක පිළිබඳව දැනගත්ත, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත. ඒ නිසා මොකද වුනේ? එයා කාමයේ දුකයි කියලා අවබෝධ කරගත්ත කෙනා. ඒ නිසා යනවට කාමී ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එයා දන් දෙන්නේ මොකටද? කාමෙන් වෙන් වෙන්න, නෙක්ඛම් මේ පිණිස. එයා ප්‍රාර්ථනා කරනවා මේ පිම්බෙලෙන් ඉදම් මේ පුණ්‍යං ආසවක්කය වහන් හෝතු. මේ පිම්බෙලෙන් ආශ්‍රෝෂය වේවා, කාමෙන් වෙන් වේවා, කාමෙන් නිදහස් වේවා, කාමයේ දුරු වේවා, සියලු ආශ්‍රෝෂය වේවා, අමා නිවන පිණිස මේ පින හේතු ආසනා වේවා කියලා. එතකොට එතන සකස් වෙනවා ඥාන සම්ප්‍රයුක්ත පින. ඒ පින උපකාර වෙනවා නිවනට. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නිවන් මඟ වඩන අරි ශ්‍රාවකයා පින් කරන්න ඕන ඔන්න ඔය අර්ථේ. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ, පැහැදිලි වුණා.